මගේ හදවතත් හරි ලස්සන හදවතක් හරි ලස්සන හදවතක් මගේ හදවතත් හරි ලස්සන හදවතක් හරි ලස්සන හදවතක් ඔබ ඒ දුටුවේ බොහොම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන අවස්ථාවක්. ඔබ දන්න ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතිය. මේ ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතියට අපිත් සම්මාදන් වෙලා තියෙනවා. දෙරණ දායකත්වයක් සපයලා තියෙනවා. මේක මේ ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතිය පටන් අරගෙන කුඩා දරුවන්ගේ මේ හදවත සුවපත් කරන්නට මූලාරම්භයේ ඉඳලාම අපි දැවැන්ත මෙහෙකරුවෙක් බවට පත් වෙනවා. අද අපි 얘 ගැන කතා කරනවා. ඒකට හේතු කාරණාවක් තියෙනවා. ප්‍රථම වතාවට පාසලක් සම්බන්ධ වෙනවා, පාසලක දරුවන් සම්බන්ධ වෙනවා, මේ පාසලේ දරුවන්ගේ දෙමාපියන් සම්බන්ධ වෙනවා මේ ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතියට. මේ ගැන කතා කරන්නට අපි අද බලාපොරොත්තු වෙනවා. ආරාධනා කළා රිචුවරය ළමාරෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ වෛද්‍යතුමාට අයිබෝන් වෛද්‍යතුමනි. මේ ව්‍යාපෘතිය ආරම්භයේ ඉඳලාම මම සම්බන්ධ වුණා. අපේ වෛද්‍යතුමත් එක්ක විවිධ සාකච්ඡා පැවැත්තුවා. අපි සෑහෙන සම්බන්ධතාවයක් එක්ක තවමත් ඉදිරියට මේ ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතියත් එක්ක අත්වැල් බැඳගෙන යනවා. ඒ වගේම තවත් සුවිශේෂී ආරාධිතෙක් මාත් සමග සිටිනවා. ලලිත් කුමාර්, අයිබෝන් ලලිත්. අයිබෝන්. මට ඔහුව හඳුන්වන්න පුළුවන් මෙහෙම. ශ්‍රී ලාංකිකයෙක්. ජාත්‍යන්තරයට ගිය කෙනෙක්. ජීවත් වෙන්නේ ඕමානයේ. හැබැයි තවමත් අපේකම, සිංහලකම සහ ශ්‍රී ලාංකිකත්වයක ජාති ආගම් කුලභේදයක් නොතකා අපේ රට වෙනුවෙන් හැඟීමෙන් යුතුව රටට සේවය කරන ඕමානයේ මුදලත් රටට අපේ රටට අරගෙන එන ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් ඒ නිසා ශ්‍රී ලාංකේය හඬක්. ඉතින් මේ හඬ ලංකාවට පසුගිය දවස ඇවිල්ලා බොහොම ලස්සන හඬක් නැගුවා වෛද්‍යතුමනි. ඒ තමයි ඕමානයේ අපේ ශ්‍රී ලාංකික දරුවන් එකතු කරගෙන ලංකාවට ඇවිල්ලා මේ ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතියට මුදලක් එකතු කළා. මුදල කොයි වගේද ඒ ඔක්කොම තොරතුරු අපි කතා කරමු. අපි මුලින්ම වෛද්‍යතුමාත් එක්ක සාකච්ඡා කරමු. මම කැමති ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතිය ගැන දැන් ඕන කෙනෙක් දන්නවා. මේක ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම දන්නවා. අපි ඒ උනට පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඔව්, ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතිය කියන්නේ ළමා රෝහලේ හෘද රෝග සහ දෙඩි සත්කාර පහසුකම් අවශ්‍ය වෙන දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇති පහසුකම් වැඩි දියුණු කරන්න හදන ගොඩනැගිල්ලක් සඳහා කරපු අරමුදලක් තමයි මේ ලිටල් හාර්ට්ස් කියලා ඉදිරියට ආවේ. ඒකට දෙරණ මාධ්‍ය ආයතනයක් විදිහට විශාල සහයෝගයක් දැක්වුව ඇතනම් ප්‍රමුඛතාවය අරගෙන ක්‍රියා කරපු ආයතනයක් තමයි දෙරණ මාධ්‍ය ජාලය. ඒ ගැන මම දෙරණට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අද තියෙන තත්ත්වය ගත්තොත් ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතියේ අපි මේ සතියේ අපේ පයිල් ෆවුන්ඩේෂන් ඒ කියන්නේ මේකට අත්විවාරම් දෙමීමේ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අද පටන් ගන්න ඕනේ. ගිය සතියේ අපි ඒ වාහන ගෙනල්ලා ඒ නියමිත ස්ථානගත කරලා ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒතකොට ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතිය මුදල් වශයෙන් ගත්තොත් අපිට දැන් මිලියන 450 470ක් අතර ප්‍රමාණයකට කිට්ටු වෙලා තියෙනවා. ඉතින් ඉතාමත්ම සාර්ථකව ඉදිරියට යනවා. ඉතාමත්ම කෙටි කාලයක් තුළ අපිට ලොකු ගමනක් එන්න පුළුවන් වුණා. මොකද ලංකාවේ මාධ්‍ය ආයතනයක් විදිහට දෙරණ ආයතනය සහ සාමාන්‍ය ජනතාව ලලිත් කුමාර් මහත්මයා වගේ විදේශගතව සිටින ජනතාව පවා අපිට ඉතාමත්ම සහයෝගයක් දීම තමයි ඒකට ප්‍රධාන හේතුව. වෛද්‍යතුමනි, මේ ලිටල් හාර්ට්ස් ව්‍යාපෘති ආරම්භයේ අපි ආරම්භක උත්සවයට පෙරත් ඔබතුමාව මම ගිහිල්ලා මුණ ගැහෙනවා. එතනදී අපි යම් පොරොන්දුවක් දෙනවා. මේ ගොඩනැගිල්ල මුල්ගල තබන අවස්ථාවේ පටන් මේ ගොඩනැගිල්ල හදලා උපකරණ සවි කළා පළවෙනි දරුවාගේ හෘද සත්කම කරන තාක් ඒ අවස්ථාවනතුරුම දෙරණ මේ වෛද්‍ය කණ්ඩායම සමග සිටින බවට. ඉතින් ඒ මං හිතන්නේ ඒ පොරොන්දුව අද දවසේ තවත් එක් අවස්ථාවක් බවට පත් කරමින් තමයි මම මේ ලලිත් මහත්මයාට ආරාධනා කරන්නේ අපේ වැඩසටහනට. මං ඕමානයේ ඒ ජීවිතය ගැනත් පොඩ්ඩක් තොරතුරු දැනගෙන අහගෙන ඊට පස්සේ අපි කතා කරමු. ඇයි ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්නේ, ඇයි මේ වගේ දායකත්වයක් සපයන්නේ කියන එක ගැන කතා කරමු. මම 2004
ඕමානයට පියනැගුවේ. ඕමානයේ මහබැංකුවේ බැංකු පරීක්ෂකවරයෙක් හැටියට සේවය සඳහා. 2004 මම ඕමානයට යනකොට එහෙ තිබුණා ශ්‍රී ලාංකිකයන් විසින්ම නිර්මාණය කරන ගන්නා ලද පාසලක්. ඉතින් මගේ දරු දෙදෙනාත් ඒ පාසලට ඇතුළත් වෙලා ඒ පාසලේ ඉගෙනුම ලැබුවා. මමත් එම පාසලේම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට තේරිපත් වුණා. මම භාණ්ඩාගාරික හැටියට වසර 4ක සේවයක් කරා. ඕමානය කියන හරිම සුන්දර රටක්. ඒ රට අපිට ගොඩාක් නිදහස දීලා තියෙනවා. අපේ රැකියාවට අමතරව රැකියාවෙන් බාහිර කාලය තුළදී තමන්ගේ වැඩක් ඕන දෙයක් කරගෙන ජීවත් වීමේ හැකියාව සහ පරිසරය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම ඕමානයේ සුල්තාන්තුමාට සයිඩ් බින් සුල්තාන්තුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපිට එහෙම අවස්ථාවක් ලබා දුන්නට. ඒ වගේම ඕමානය නිර්මාණය වෙන අවස්ථාව වෙනකොට ඕමානයට ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වයත් ඉතාමත්ම ඉහළින් ලැබිලා තියෙනවා. දැන් කවුරුත් දන්නවා එක්තරා මහත්මයෙක් ෆීලික්ස් සිල්වා කියලා මහත්මයෙක්. ඒ මහත්මයා තමයි පළවෙනි පොලිස්පතිතුමා ඕමාන් රාජ්‍යයේ. එතකොට ඒ මහතාගේ ඉඳලා අද වෙනකන් ශ්‍රී ලාංකිකයන් විවිධ වෘත්තියවල විවිධ පරාසවල තමන්ගේ දායකත්වය ලබා දෙනවා ඒ රටේ දියුණුව සඳහා. මම නැවතත් නැවතත් අපේ පාසලට මේ පාසල ළමයි 23 දෙනෙකුගෙන් යුතුව ආරම්භ කරලා තියෙන 1989 දැන් ලබන වසර වෙනකොට අපි වසර 30ක් සම්පූර්ණ කරනවා. මේ වසර 30 ඇතුළත ඉතාම විශාල ගමනක් අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ ගමනේ සංදිස්ථානයක් තමයි මේ 30 සන්වස්තරය කියන්නේ. අද වසර 30ක් වන විට අපට දරුවන් 1200කට ආසන්න ප්‍රමාණයක් අප පාසලේ ඉගෙනුම ලබනවා. ශ්‍රී ලාංකික ගුරුවරියන් 60කට ආසන්න ප්‍රමාණයක් අපේ දරුවන්ට සිප් සැතර කියලා දෙනවා. ඒ වගේම අපේ දෙමව්පියන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ස්වේච්ඡායමින් ඉදිරිපත් වෙලා අධ්‍යක්ෂ මණ්ඩලය හැටියට පරිපාලන කටයුතු වලට සහය දෙනවා. ඉතින් මේක ශ්‍රී ලාංකිකයි. ඇත්තටම ඔබ කීවාක් මෙන්ම අපි ශ්‍රී ලාංකිකයෝ. අපි ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වෙන ඕමානේ අපේ අර ශ්‍රී ලාංකිකකම රැකගෙන අපේ පවුලක් හැටියට අපි ඒකට කියන ශ්‍රී ලාංකික පවුල. එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයන්ගේ පාසලේ පවුල හැටියට අපි එහෙ ඉතාමත්ම සතුටින් ජීවත් වෙනවා. හොඳයි. දැන් ඒ ශ්‍රී ලාංකික පවුල තමයි වෛද්‍යතුමනි ඕමානේ ඉඳලා දැන් මේ උපකාරය සඳහා යොමු වෙන්නේ. මම හිතනවා ලක්ෂ සංඛ්‍යාත අපේ පාසල් දරුවන්ට දෙන්න පුළුවන් හොඳ පූර්වාදර්ශයක් තියෙනවා. ඔව්, ඇත්තටම මේක ඉතාමත්ම හොඳ පූර්වාදර්ශයක්. මොකද වෙන්නේ, අපිට මේක කරන්න කා වෙනුවෙන්ද? අපි ළමයි වෙනුවෙන්. ඒතකොට ළමයි වෙනුවෙන් කරන දෙයකදී අපි ළමයිව ඉස්සරහට ගත්තොත් ඒක ඒ ළමයාට දෙන හොඳ පූර්වාදර්ශයක්. මොකද එතකොට ළමේ පොඩි කාලේ ඉඳලම හිතන්න පුරුදු වෙනවා තව කෙනෙකුට උදව් කරන්න. මොකද අපිට කවදාවත් තනියම මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ. අපි මිනිස් විදිහට අපිට නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් විදිහට අනුත්යයෙන් උදව් කරන්න පුළුවන්. මුදල් මේ වශයෙන් වෙන්න පුළුවන්, නැත්නම් වෙන ආකාරයකින් වෙන්න පුළුවන්. හැබැයි ඒ අනිත්යට උදව් කරන ගතිගුණ ලංකාවේ ඉතාමත්ම හොඳට තියෙනවා. ලංකාව ඇත්තටම වර්ල්ඩ් ගිවිං ඉන්ඩෙක්ස් එකේ 5 ස්ථානයේ ඉන්නේ. ඉතින් ඒ මොකද ලංකාවේ මිනිස්සු හරියට උදව් කරනවා. ඉතින් ඒක අපි පොඩි කාලේ ඉඳන් ළමයින්ට පුරුදු කරන්න ඕන දෙයක්. ඉතින් මේක ඉතාමත්ම හොඳ අවස්ථාවක් දෙමව්පියන්ට හරි පාසල්වලට හරි ඉදිරියට ඇවිල්ලා ළමයි වෙනුවෙන් ළමයි ඉදිරිපත් වෙලා පරිත්‍යාග කරලා මුදල් පරිත්‍යාග කරලා ලොකු ගණන් මේ අපි කියන්නේ ලක්ෂ ගණන් ළමයින්ට පරිත්‍යාග කරන්න කියලා. තමුන්ගේ කැටේ, ගෙදර තියෙන මාරුකාසි ටික, තමුන්ගේ වියදමට දෙන සුළු මුදල, ඒකෙන් කීයක් හරි එකතු කරලා අවුරුද්දක් එකතු කරන්න. මොකද මේ ගොඩනැගිල්ල හදන්න තව අවුරුද්ද දෙකක් යනවා. ඒ කාලය තුල එකතු කරලා දෙන්න පුළුවන්. ඉතින් මේකට පළමු ආදර්ශය පිටරටක පාසලක් විදිහට එකට එකතු වෙලා දීපු එක ගැන ඇත්තටම මම ලලිත් කුමාර මහත්තයාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ආඩම්බර වෙන්න ඕනේ පිටරටක ජීවත් වුණත් තමුන්ගේ ලංකාව ගැන හැඟීමක් තියෙන මිනිස්සු අපි අතර ඉන්න එක ගැන.
පාසලටත් පුළුවන් දහම් පාසලටත් පුළුවන් වෛද්‍යතුමනි මම හිතන්නේ අපි අනාගත පරපුර යහපත් කරන්නට නම් මේ වගේ පූර්වාදර්ශයන් එක්ක ශ්‍රී ලංකාවේ වෙසෙන දරුවන් මට හිතෙනවා අපි යොමු කරන්නට ඕන කාලය ඇවිල්ලා තියෙන ඉතින් විදේශ රටක ඉඳලා ඔවුන් විදේශ විනිමය උපයන්නේ ඔවුන් වෙනුවෙන් හැබැයි ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් උපයන මුදලින් කොටසක් මේ විදිහට මෙවැනි ව්‍යාපෘතියකට මම හිතන්නේ සම්මාදම් කරවීමම දරුවන්ගේ යහපත් ගුණය වැඩි දියුණු කරන්න ඔවුන්ගේ හොඳ මානසිකත්වයක් ඇති කරගන්නට අනාගතයේ හොඳ පරපුරක් බිහි කරන්නට ඒක දෙමව්පියන් විදිහට අපි ඉගෙන ගත යුතු පාඩමක්. අපි කෙටි විරාමයක් ගනිමු. විරාමෙන් පසුව යලිත් මේ කතාබහට පිවිසෙමු. මම හිතනවා මේ අද ජීවිතයට ඉඩක් අපේ වැඩසටහනේ නම. ඉතින් එහෙමනම් අපි ජීවිතයට ඉඩක් දෙන්නම් අපේ අනාගත පරපුර හොඳ ශක්තිමත් පරපුරක් කරන්නට ඕනේ. හදවතේ සිදුරක් තිබීම අනාගතය යහපත් කරගන්න බාධාවක් වන්නේ නැහැ. ඉතින් අපේ වෛද්‍යවරුන්ගේ වෑයම කෙසේ හෝ මේ සිදුරු තිබෙන හදවතේ සිදුරු තිබෙන දරුවන්ගේ මේ සිදුර වහලා ඔවුන් නිරෝගිමත් දරු පරපුරක් හැටියට අනාගතයට දායාද කරලා රටේ සංවර්ධනයට සක්‍රිය දායක කරගන්න. ඉතින් අපේ වැඩිහිටියන් මේ එකතු වෙලා ඉන්නේ ඕමානයේ සිටින මේ වැඩිහිටියන් දරුවන් එකතු වෙලා ඉන්නේ ඒ කාර්යයට තවත් පුංචිම පුංචි දායකත්වයක් ලබා දෙන්න. කෙටි විරාමයක් අරගෙන යලිත් හමුවෙමු. හොඳයි, විරාමෙන් පසු අපි අලි ජීවිතයට ඉඩක් දෙන්න සූදානම්. අපි කතා කරමින් සිටියේ මේ ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතිය හරහා දියත්තුණු තවත් සුවිශේෂී කාරණාවක් පිළිබඳව. ඕමානයේ වෙසෙන අපේ ශ්‍රී ලාංකික දරුවන් පසුගිය දිනක ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා මේ ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතියට ඔවුන් එක් රැස් කරපු මුදල් ලබා දීමේ කර්තව්‍යයක් සිදු වුණා. ඉතින් ඒ නිමිති කරගෙන තමයි අද අපේ වැඩසටහන දියත් කළේ රිචුආරය ළමා රෝහලේ ළමා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා සමගින් සහ වගේම අපේ ලලිත් කුමාර මහතා මේ සුවිශේෂී කාර්යයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කළා. හොඳයි, අපි තවත් දර්ශන කිහිපයක් වෙත යොමු වෙනවා. මේ තමයි පසුගියදා අපි මේ දරුවන් දෙමාපියන් ඕමානයේ වෙසෙන මේ ලංකාවට ආපු වෙලාවේදී පාගමනක් සංවිධානය කළ තිබුණා අපේ වෛද්‍ය කණ්ඩායමත් එක්ක. දැන් මේ පාගමනෙදිත් යම් කිසි මුදලක් ඔවුන් එකතු කළා. ඒ එක්කම ඕමානයේ ඉඳලා එනකොටත් මුදලක් අරගෙන ආවා. ඒ මුදල් සියල්ලම අවසානයේ අපේ වෛද්‍යතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට ලබා දෙන්නේ මේ ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතියට. අපි ඒ දර්ශන වෙත යොමු වෙමු. ඕමානයේ ශ්‍රී ලංකා පාසලේ සිංහල විෂය උගන්වන ගුරුවරිය හැටියට මේ මම දැක්කා අපේ ඕමානයේ ශ්‍රී ලංකා පාසලේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික දරුවන් අපේ මව්බිමට කොච්චර ආදරය කරනවද කියලා. ඒක ඉතාම කෙටි කාලයක් තුළදී මේ තරම් විශාල මුදලක් ලිටල් හාර්ට්ස් රිචුවේ ආර්ය අරමුදලට ලබා දීම ගැන ඒගොල්ලන් එකමුතුව සමගියෙන් දෙමව්පියෝ තමන්ගේ යාළුවෝ හැම වෙලේම මේ ඉතාම කෙටි කාලයක් තුළ මේ ඒ සඳහා එකතු කළ ආධාර සමගියෙන් පරිත්‍යාගය අද කරා. හොඳයි ලලිත් මහත්මයා, මේ සංකල්පය කොහොමද පිළිසිඳින්නේ? ඒ කියන්නේ දැන් තමන්ට ඉස්සෙල්ලාම අර දරුවෙක් ප්‍රසූත කරනවා හා සමානව මේක ඇවිල්ලා මේ මහා විශාල පින්කමක්, ඒ වගේම සත්කාරයක්. දැන් මේක කොහොමද පිළිසිඳෙන්නේ? තමන්ගේ හිතේද, එහෙම නැත්නම් තව කවුරු හරි කිව්ව දෙයක්ද? කොහොමද මේක සංවිධානය වෙන්නේ? කවුද මේකට එකතු වෙන්නේ කට්ටිය? මම ඉස්සෙල්ලාම කියන්නම්, දැන් 30 වසර සන්වස්තරයේ අපි සමරන්නනේ හදන්නේ. එතකොට අපි දෙමව්පියෝ කණ්ඩායමක් එකතු වෙලා තීරණය කරන පාසලේදී මේ 30 සන්වස්තරේ අපි වසර පුරාම පවත්වමු කියලා. අපි මේ සඳහා යම් යම් කාර්යයන් ව්‍යාපෘතීන් කරමු කියලා. ඒකේ එක ව්‍යාපෘතියක් ඇටියට අපි තෝරගත්තේ සමාජ වගකීම ඉෂ්ට කරන්නේ කොහොමද කියලා දරුවන්ට අවස්ථාවක් අරන් දෙන්න, ඒගොල්ලන්ට කියලා දෙන්න අවස්ථාවක් අරන් දෙන්න කියන එක. එතකොට මේ කටයුත්ත මෙහෙම තියෙද්දි විශේෂයෙන්ම කියන්න ඕනේ දෙරණ ආයතනයට, මම එක්තරා දවසක දෙරණ රූපවාහිනිය නර්මමින් සිටින වෙලාවක මම දැක්කා ලිටල් හාර්ට්ස් පදනම ගැන දෙරණ විසින් කරන ලද
යම්කිසි වැඩසටහනක්. මම මට මතක හැටියට වෙසක් උත්සවයත් එක්ක සම්බන්ධ වෙච්ච වැඩසටහන. එදා මට හිතුණා මම හිතන්නේ සිදු ටෙලි නාට්‍යයේ දරුවන් තමයි හිටියේ. මේ ළමයි දිහා දැක්කහම මට හිතුණා අපේ පාසලේ ළමයින්ටත් මේ විදිහටම දායක වෙන්න පුළුවන් කියන එක. මම කල්පනා කරා ලිටල් හාර්ට්ස් කියන්නේ කුඩා දරුවන්ගේ හදවත්. අපි ගාව ඉන්නෙත් කුඩා දරුවන්. ඒගොල්ලන්ගේ හදවතුත් ලස්සනයි. එහෙනම් මේ ලස්සන හදවත් දෙකම එකතු කරලා යා කරලා යම්කිසි වැඩසටහනක් කරන්න පුළුවන් කියන අදහස මට ආවා. ඒක ඇත්තටම මම හදාගත්ත අදහසක්. මම මේ ගැන අපේ වර්තමාන සභාපති යසංග දේවගේ මහතා සමග සාකච්ඡා කළා. එතුමා ඉතාම ඉහලින් මේ දේ පිළිගත්තා. එතුමා කීවා අපි මේක බොහොම හොඳින් සංවිධානය කරගමු කියලා. ඊට පස්සේ අපිත් එක්ක මම හිතන්නේ 100කට අධික දෙමව්පියන් පිරිසක් එකතු වුණා සංවිධානය සඳහා. අපිත් එක්ක එකතු වුණා ගුරුවරු, අපිත් එක්ක එකතු වුණා දෙමව්පියන් නොවන නමුත් ලංකාවට ආදරය කරන, අපේ පාසලට ආදරය කරන වෙනත් පුද්ගලී. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ ඕමානයේ ගරු තානාපතිතුමා M.K. පද්මනාදන් මහතා. ඉතාමත්ම සතුටු වුණා මේ වගේ කර්තව්‍යයක් අපේ පාසලෙන් කරන්න පටන් ගත්ත කියන එකට. ඉතින් ශිෂ්‍යයින්ව දැනුවත් කිරීම සඳහා අපේ ගුරුවරු ඉදිරිපත් වුණා. දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා අපි දෙමව්පිය කමිටුව ඇතුළු අනිකුත් දෙමව්පිය එකතු වුණා. සහ සමාජ ජාලා මගින් අපි මේ ව්‍යාපෘතිය ඉදිරිපත් කළා. අපි තේමාව හැටියට ගත්තේ දරුවෙකු රැකීම වෙනුවෙන් දරුවෙක් කියන තේමාව. ඔබ තුමිය ඉස්සෙල්ලා කීව වගේ ළමයින්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි ළමයින්ට මග විතරයි පෙන්වන්න ඕනේ. ඒ මග පෙන්වීම තුළ ළමුන් දන්නවා කොතනටද යන්න ඕනේ කියන එක. ඉතින් අපි ඒ වගකීම තමයි ඉෂ්ට කළේ. වෛද්‍යතුමනි, ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතිය දැන් කොතනද තියෙන්නේ? ඔව්, මුදල් මේ වශයෙන් ගත්තහම මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මිලියන 450ක් විතර මහ ජනතාව ප්‍රදානය කරලා තියෙනවා. ඊට අමතරව රජයෙන් මේ වසර සඳහා මිලියන 300ක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 750ක් විතර තියෙනවා. එතකොට මෙහි මූලික අත්විවාරම් කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවපු අවස්ථාවේ ඒ සඳහා ටෙන්ඩර් එක සඳහා මිලියන 99ක් එස්ටිමේන්තු ගත වියදම ඒ සඳහා වියදම් වෙනවා. එතකොට පයිලින් ඉවර කරන්න තව මාස 3ක් දවස් 121ක් පමණ ගත වෙනවා. ඇත්තට මේ මහජනතාව විසින් ප්‍රදානය කරපු මේ මිලියන 450 තුල තියෙනවා ලංකාවේ වැලිකඩ බන්ධනාකාරයේ රැඳවියන් තමුන්ගේ එක දිනක ආහාර වේල මේ සඳහා පරිත්‍යාග කරා. ඒ වගේම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හමුදාපතිතුමාගේ සිට සාමාන්‍ය සෙබලා දක්වා සියලුම දෙනා තම දිනක වැටුමෙන් අඩක් මේ සඳහා දායක කරා. මිලියන 70ක් එතෙන්දී අපිට හම්බුණා. තවත් සමාගමක්, ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක්, මම හිතන්නේ මම මේක මෙතෙන්දී එළියට දාන එක හරිනේ, මම හිතන්නේ එන මාසෙ විතර ඕන් මිලියන 110ක පමණ ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා අපි වෙනුවෙන් පරිත්‍යාග කරන්න. ඉතින් මේක ඉතාමත්ම හොඳට ක්‍රියාත්මක වෙන අවස්ථාවක් මේක. මොකද අපි මුදල් එකතු කරනවා විතරක් නෙමෙයි, අපි ඒ අතරේ ශ්‍රී ලංකා නාවික හමුදාව මේ සඳහා නියුක්ත කරා. ශ්‍රී ලංකා නාවික හමුදාව තමයි මෙහි ඉදිකිරීම් කටයුතු කරන්නේ. එතකොට ඉදිකිරීම් කරනවා, මුදල් එකතු කරනවා, මේ දෙකම එකට යන්නේ. එකට ගිහිල්ලා මේක අපි බලාපොරොත්තු වෙනවා තව වසර දෙකක් විතර ඇතුළත මේක සම්පූර්ණයෙන්ම ඉදිකරලා නිම කරලා ප්‍රයෝජනය සඳහා ලබා ගන්න. හදවත් රෝගී දරුවන් වෙනුවෙන් හදවත් ජාලයක් එකතු වෙලා හොඳ හදවතකින් පටන් ගත්තු කාර්යයක්. ඔබතුමා ප්‍රමුඛව අපි හැමදාමත් අගය කරනවා. මොකද අපි හොඳ දෙයට හොඳයි කියන්නට ඕනේ. ඉතින් මොකද මේක ජාතික මට්ටමේ ජාතික තලයේ කාර්යයක්. නමුත් මාධ්‍යයක් විදිහට, පෞද්ගලික මාධ්‍යයක් විදිහට අපිටත් සෑහෙන දායකත්වයක් මේකට සපයන්න ඊට ප්‍රස්තාව ලැබුණා. ඒකත් එක්තරා විදිහක අපිට ලැබුණු වාසනාවක්. ඒ වගේම මේ ලලිත් මහත්මයා වගේ අය මේ විදේශ රටවල ඉඳගෙන අපේ මේ ව්‍යාපෘතියට තවමත් මුදල් රැස් කරමින් ඉන්නවා. ඒ රැස් කරපු මුදල් ලබා දීලා යනවා. දැන් ඔවුන් හෙට අනිද්දා වෙනකොට නැවත ඔවුන්ගේ රැකියාව සඳහා අපිටත් යා යුතුයි. නමුත් අපි හිතනවා, අපි ඉල්ලා සිටිනවා, තවමත් ඔබට අවස්ථාව තිබෙනවා, ඔබේ දරුවාට අවස්ථාව තිබෙනවා,
මේ කුඩා දරුවන්ගේ හදවත් සුවපත් කරන්න දායක වෙන්න අනිවාර්යෙන්ම එකතු වෙන්න අපි කරන ඉල්ලීම එයයි. මෙවැනි වැඩසටහන් තුළින් තව තවත් අපි ඒ දැනුවත් කරමින් මේ ගොඩනැගිල්ල ඉදිවෙලා අපේ දරුවන්ගේ හදවත් සිදුරු ඇති දරුවන්ගේ හදවත් සුවපත් වන තුරු දෙරණ අපි සියලු දෙනා එක්ව වැඩ කරනවා. ඉතින් එහෙමනම් අද අපි අපේ වැඩසටහනින් සමුගෙන යනව ස්තුතිවන්ත වෙනවා. අපේ වෛද්‍යතුමාට වටිනා කාලේ අපේ වැඩසටහනට මිඩම් කළාට රීචුආරිය ළමා රෝහලේ ළමා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතාට, ඒ වගේම ලලිත් කුමාර මහතා ඕමානේ වෙසෙන මේ කාර්යයට සහයෝගය දෙමින් මේ මුදල් එක් රැස් කරමින් මේ කටයුතු කළාට, ඒ වගේම මේ වෙලාවේදී මේ වැඩසටහනට මාව සම්බන්ධ කරලා දීලා මේ අපේ වෛද්‍යතුමා ඇතුළු මේ සිතුවිල්ල මට පහළ කරගන්නටත් මගේ සහෝදරයෙක් සහ සහෝදරියක් මේ වෙලාවේදී මතක් කළ යුතුම වෙනවා, ඇනස්ටා සහ සුරාජ්. ඉතින් ඔවුන් දෙදෙනා තමයි මුලින්ම මට ඇවිල්ලා කියන්නේ මේ වගේ වැඩක් සිද්ධ වෙනවා අපේ රටෙන්. ඒ නිසා අපිට මේකට අවස්ථාවක් අරන් දෙන නෙමෙයි, අපිට මේ පුළුවන් නම් ලංකාවේ ඉන්න සියලුම දරුවන් දැනුවත් කරන්න, දෙමව්පියන් දැනුවත් කරන්න, පාසල් මට්ටමින් මේ දරුවන්ට යම්කිසි ආකාරයක දායකත්වයක් සපයා දෙන්නට ඉල්ලීමක් කරන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා. ඉතින් ඒ නිසා උන් දෙදෙනාවත් මා මේ මොහොතේදී මතක් කරනවා. එමනම් සියලු දෙනාටම ස්තුතියි. අපිත් අද ජීවිත ඩක් වැඩසටහනින් සමුගෙන යනවා. හැබැයි මා බලාපොරොත්තු වෙන අපි නිරන්තරයෙන්ම මේ දැනුවත් කිරීම මේ වැඩසටහන් ඔස්සේ දියත් කරමු වෛද්‍යතුමනි. එමනම් අදට අපි සමුගන්නවා, සුබ දවසක්.